معاوية يعطاني حكيته معاوية هي معاوية يعطي تكر هي منطقة من حكيته أبي ياس داحتري ديسمبر ديسيا إن داس سيتة ميدا قاو تون داس من قاليا بلنت سرناك كرا إيكا بيبيد بريا مانجا تاي كاك جنتا سمدهاني ترمين جنتا ميكر لدو بيرغس سمين جنتا ودعمك بنا دي منوين لكو أرغريا كرا يلغيب أبي අරමු දෙකක් හරියට තිබුණා එකක් මේ කාලකන් ව්‍යාපෘතිය නතර කරන්න දෙවෙනි එක ජනතාවට මේ හානියට පත් වෙච්ච ජනතාවට යම් සහනයක් දිනා දෙනවා නමුත් ඒක අපි ගත්ත ක්‍රියාමාර්ග හරහා සාල ප්‍රතිලාභ ප්‍රමාණයක් සැලකිලි දෙකක් ආණ්ඩු වලින් අපිට දුරලා ආරම්භ දෙන්න සෑහෙන අපි සමත් වුණා ඒකෙදි ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක් දැම්මා පරාගල් මහ අධිකරණ නඩුවක් දැම්මා උද්ඝෝෂණ කළා සරසමුළු තිබ්බා හත්තාල් කළා ඒ සියල්ල හරහා නමුත් ජනතාව දිනා දෙන්න පුළුවන් වුණා මේ ව්‍යාපෘති නතර කරන්න බැරි වුණා. හැබැයි ඒකෙදි මුල සිටම අපිට ජනතාව විශාල සහයෝගයක් ලබා. ඒකෙදි පක්ෂ පාට ජාති කුල ආගම මොකක්වත් තිබුණේ නැහැ. බණ්ඩාර නගරයේ තිබුණු දැවැන්තම හත්තාලේ තමයි බණ්ඩාර ඉතිහාසයේ පහුගිය ජූනි 28 වෙනිදා තිබු දැවැන්තම හත්තාලේ. ඉතින් ඒවට ජනතාව ඉතාම පක්ෂවේදීන්තරව ලොකු සහයෝගයක් දුන්නා ඇත්ත ප්‍රශ්නයක් තියෙන නිසා. නමුත් අපි ඒ නිසාම අපේ සංවිධානයේ තීරණය කළා පළාත් පාලන මැතිවරණයේදී අපේ සංවිධානයේ බෙදලා විසිරලා වින්න එක වළක්වන්න අපි ස්වාධීන කණ්ඩායමක් ලෙස දේශපාලන පක්ෂ වේදෙන්තරව අපි මේ කණ්ඩායමක් ලෙස තනතර කරලා බණ්ඩාර නගරසභාව බණ්ඩාර ප්‍රාදේශීය සභාව ජයග්‍රහණය කරන්න අපි කරපිල්ල සකස් කරලා අපි ඉදපත් කරා. ඒකෙදී මුලින් ජනතාව සැලකිලි සහයෝගයක් දුන්නා. නමුත් ජනතාව මේ මැතිවරණ ප්‍රතිඵලය විසින් නැවතත් මේ විනාශය කඳපු මේ විනාශයට මුරුපත් සකස් කරපු මේ විනාශයට මුල්ලා තියපු මේ විනාශය කරගෙන ගිය කණ්ඩායමටම බලය ලබා දීලා තිබෙනවා ප්‍රාදේශීය සභාවේ. සභාව ගත්තත් ලොකු වෙනසක් නැහැ. නගර සභාවේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආශිර්වාදය සහිත කණ්ඩායමක් ස්වාධීන නාමයෙන් තමයි දිනවල තියෙන්නේ. ඉතින් ජනතාවගේ මේ හැසිරීම අපිටත් යම් ප්‍රශ්නකාරී ස්වභාවයක් තියෙනවා. අපි හිතෙනවා ජනතාව උමාවය ප්‍රශ්නය රෝමේවා ලොකුවට සලකන් නැතුව දිදීක කරලා අර රටේම ගියා වගේ කවුදා සිට මහින්ද රාජපක්ෂ මහත්තයා අග්‍රාමාත්‍යවරයා කරන්නේ ගම් තාර්කිකව එතරම් දුරදිග මොසලා නොබයා බලන් නැතුව තීන්දුවක් ගත්තා වගේ තමයි දැනෙන්නේ. ඒක දැනෙනවා කියන්නේ දැන් අපිට පස්සේ දැනෙනවා පශ්චාත් මැතිවරණයෙන් පස්සේ අපිට දැනෙන දේ තමයි දැන් ඒ ජනතාවම අපව අපි හොයන් දෙනවා. දැන් මොකක් හරි කරන්න ඕනේ. දැන් අපිට ප්‍රශ්න තියෙනවා නේද? අපිට වගාවන්දි ලැබුණේ. අපිට නිවාසවන්දි ලැබුණේ. අපේ දැන් ජලබෞසුත් මේ අපි සහන දෙන්න අපේ ජලබෞසුත් ප්‍රමාණය දැන් සෑහෙන අඩු කරලා තියෙනවා. දැන් ජනතාවට අපව අපි ඕන කරනවා. සටනේදී තමන්ගේ ප්‍රශ්නේදී අපිව තෝරගත්ත ජනතාව නැතිවරේදී අපිව තෝරන්නේ නැහැ. යම් ජයග්‍රහණයක් තිබුණත් අපි මේ ජයග්‍රහණය කරලා තියන්නේ. මෙලපැත්ත අතුලින් අපිට හිතෙනවා ජනතාව තර්කානුකූල නොවි තාම තාත්විකව පහෝදා ඉඳලා මේ ආණ්ඩුව වෙනස් වෙයි. ඒ කියන්නේ මේ 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 වත්මන් යහපාලන කියන ආණ්ඩුව කරන ආපු මේ අදූදාසී ක්‍රියාමාර්ග විසිනුත් ජනතාව ඒව ගැන එදා දෛනිකව එදා බඩු විලයි අරවයි මේවයි ප්‍රයෝගෙන හිතුවා මිසක් තමන්ගේ ප්‍රශ්නේ තරම් සලකන්නේ නැතුව තීන්දුවක් ගත්තා වගේ තමයි දැනෙන්නේ. කොහොම වුත් ජනතාව දැන් යම් සැලකිලිතු ජනතාවක් පසුතැවීමක තියෙනවා මේ ගත්ත තීන්දුව සම්බන්ධයෙන්. අපිට තේරෙන්නේ රටේම ගිය අර මේ රැල්ලේ ස්වභාවයට බණ්ඩාරනායක ජනතාවත් යම් තීන්දුවක් අරගෙන තියෙනවා. ඉතින් ඒක යම් පශ්චාත්තාපයෙන් තීන්දුවක් බවට පත් වෙමින් තියෙනවා අපි දැනෙන්නේ.